ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල විස්ස මංගල කැබිනට්ටුවටම දෙවන පියවර පාර්ලිමේන්තුවට කුඩු මදිවට මැන්ඩිත් එයි පාතාලය මඩින්න මෙහිමුත් දැඩි වෙයි පාතාලයන් ළඟ වැඳ වැටෙන බන්ධනාගාර නිලධාරින්ගේ සියලු රහස් ආරක්ෂක ලේකම් අතේ තවමත් නොවිසිඳුණු අලියාගේ සහ කොඩියේ ජාතික ලයිස්තු අර්බුදය මාළුවා මුහුදට වැටුණා කියා දරුවාට වද දුන් පහක් 28 තෙක් රිමාන්ඩ් අලුත් ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රීඩාවට කැලෙන්ඩරයක් ඉරානයට එරෙහි ඇමරිකා යෝජනාව ආරක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි එය ලබන මාස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි රජය පවසන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් රැසක් නිර්මාණය කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුල ව්‍යාකූලතා රැසක් නිර්මාණය කළා 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ජාතික ආරක්ෂාවද තර්ජනයකට ලක් වූ බව පසුගිය කාලවල සිදු වූ සිදුවීම් හරහා ප්‍රායෝගිකව සනාථ වුණා විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කෙරෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ පාලන තන්ත්‍රය තුළ ඇති කර ඇති ව්‍යාකූල භාවය පිළිබඳ ගැටලු 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ निराකරණය කිරීමට අපේක්ෂා කරනවා පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මහමැතිවරණයේදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජාතික ආරක්ෂාව අර්බුදයකට යැවීම නිසා පාසිකු ප්‍රහාරය වැනි අවස්ථාවලදී වගකීමක් දරන පාර්ශවයක් සොයා ගැනීමට නොහැකි වුණා ජනාධිපති දුහුරේහි බලතල කප්පාදු කිරීම තුළින් රටේ අස්ථාවර භාවයක් නිර්මාණය කිරීමට එම සංශෝධනය ඉවහල් වූ බවයි විචාරකයන් සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අනුමත කරමින් 3/2ක ඡන්ද බලයක් මහමැතිවරණයේදී ජනතාව ලබා දුන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමේද අරමුණ ඇතිවයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ හදිසි සංශෝධන ගණනාවක් පවතින බැවින් පරස්පරතා රැසක් උද්ගත වුණා මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය සහ පූජක පක්ෂය මෙන්ම විද්වතුන්ගේද විවේචනයට එම සංශෝධනය ලක් වුණා විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ලබන මාස අවසන් සතිය වන විට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට හැකිවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමටද රජය සැලසුම් කර තිබෙනවා අපේ ගරු අගමැතිතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් අපිට උපදෙස් ලැබිලා තියෙනවා වහාම 19 වන සංශෝධනය පිළිබඳව සලකලා බලලා 20 වන සංශෝධනය ගෙනන්න කියලා ඒ සම්බන්ධයෙන් පළවෙනි කැබිනට් රැස්වීමටම යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න. ඒ අනුමැතිය ලැබුණට පස්සේ නීත්‍යානුකූල ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට එක යවලා ඒ කෙටුම්පත අධ්‍යයනය කරලා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට බඳන්නට ඕන. ඒ අනුව බලාපොරොත්තු වෙනවා බොහෝ විට සැප්තැම්බර් මැද සහ අවසානයේ අතරතුර වගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න න්‍යාය පත්‍රයට අපේ මූලික අරමුණක් වෙලා තියෙන 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රටට ඇතිවලා තියෙන විපත්තිදායක තත්ත්වය වෙනස් කරලා රට නිසි ගමන් මාවතට යැවීම සඳහා වන නීති ප්‍රතිසංස්කරණ කරන්න මේ රට වර්තමානයේ අපි පළාත් 9 කට බෙදාගෙන පරිපාලනය කරන එක වෙනස් කරලා අපි අතීතයේ ආපු සම්ප්‍රදාය අතීතයේ ආපු අධ්‍යක්ීම් එක්ක රුහුණු පිහිටි මායන ප්‍රදේශ ත්‍රිත්වයක් එක්ක යන ගමනකට මේ රට යාමෙන් මම හිතන්නේ අපේ රටේ තියෙන සමස්ත ප්‍රශ්න වලට විශාල විසඳුමක් ලබා දිය හැකි බව විශ්වාස කරනවා. අපි දැන් අද දැකලා තියෙනවා රටට පොලිස් ප්‍රතිවරේ පත් කරගන්න හැකියාවක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ වගේ විශාල අඩුපාඩු තියෙනවා ස්වාධීන මේ කොමිෂන් සභා පත් කිරීම තුළ ගන්න ලද තීරණ. එහෙනම් මේවා අනිවාර්යෙන් සංශෝධනය විය යුතුයි. සමගි ජනබල වේගය සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ධනාත්මකව ක්‍රියාත්මක වීම සඳහා සූදානම් බවයි. 19 වෙනි සංශෝධනයෙන් ගොඩක් හොඳ දේවල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් කවුරුත් පිළිගන්නවා යම් යම් අපහසුතාවල් වලට රජයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී ඒ තෝරාගත්
සංශෝධන මොනවද කියලා ඒවා සාකච්ඡා කරලා ධනාත්මකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අපි සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අධ්‍යයනයක් සඳහා සමාජයේ සියලු පාර්ශවයන්හි සංවාදයට ලක් කළ යුතු බවයි. දහ නවවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තමන් සහයෝගය ලබා නොදෙන බව දෙමළ ජාතික සංධානය සඳහන් කර තිබෙනවා. දහ නවවන ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීමට අදටත් ඉදිරිපත් වන පිරිස්වල හැසිරීම අනුව මෙම සංශෝධනයේ අරමුණ සමාජයට පැහැදිලි කරගත හැකි බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ සමයෙමින්ම පසුගියදා අවසන් වූ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත සකස් කිරීම කඩිනම් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ ජනතා අපේක්ෂා ඉටු කරමින් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර බලයක් සහිත ශක්තිමත් රජයකට ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කළ හැකි බවයි දේශපාලන මැදිස්ත්‍ව මතධාරීන්ගේ මතය වී තිබෙන්නේ. ඒ අනුව රට තුළ ව්‍යාකූලතා රසක් මතු කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර රටේ ඉදිරි ගමන සුබදායි වනු දැකීම සමස්ත ජනතා අපේක්ෂාවයි. නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මේවන විට දිවයිනපුර අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස මෙරටගෙන් වූ මැන්ඩි නම් රසායනික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කරුණු පැහැදිලි කළා. ඊයේ රාත්‍රී කාලයේදී අපිට හැකියාව ලැබුණා නීති විරෝධී අන්තරාදායක මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. ඊට අදාළ සැක්කරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා දෙවිවර පොලිස් ස්ථානාධිපතිවරයා විසින්. මෙම සැක්කරු වයස අවුරුදු 33ක පමණ විවාහක පුද්ගලයෙක්. ඔහු අම්බලන්ගොඩ කළුව වඩමුල්ල ප්‍රදේශයේ විජේරාම මාවත යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව මේ සැක්කරු අත්අඩංගුවටගෙන තවදුරටත් වැඩිදුර විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වැරළ මාවත ප්‍රදේශයේදී අපරිද්‍රව්‍ය ගබඩාකාර ඇති ස්ථානයේ අංගවාදී බේදී තමයි සොයා ගැනීමට හැකියාව ලැබුණේ. මේ මත්ද්‍රව්‍ය ලංකාවට මෙච්චර ප්‍රමාණයක් රැගෙන ආ බවට තොරතුරු අනාවරණය වූ පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. මැන්ඩියන නාමයෙන් හඳුන්වනවා MDMA නැමැති නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය වර්ගයක්. විවිධ නම් වලින් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා රාත්‍රී සමාජ ශාලාවල සහ සමාජ මාධ්‍ය ජාලා සංවිධානයක ලබන සාදවල. එම සාදවලට අලෙවි කිරීම සඳහා තමයි මේ මත්ද්‍රව්‍ය ගෙනා බවට බැඳ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මද්රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දිවයිනපුර පුළුල් මෙහෙයුම් ගණනාවක් මේවන විට ක්‍රියාත්මක වනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තර මද්රව්‍ය ජාවාරම් ජාල අනාවරණය කර ගැනීමට සහ අතනඟුවට ගැනීම රැසක් සිදු කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. කොළඹ මට්ටකුලියේ සිට පුත්තලමට ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තරුණයෙකු අද අතනඟුවට ගෙන තිබෙනවා. පුත්තලම මූලස්ථාන පොලිසියේ විෂ මද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි සැකකරුවන් අතනඟුවට ගැනුණේ. 66 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස මත්කුඩු ප්‍රවාහනය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. ඔවුන් දීර්ඝ කලක් සිට මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අතර මද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තරුණින් 3 දෙනෙකු නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණින් 3 දෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 530ක් සහ කෙරළ ගංජා ග්‍රෑම් 130ක්ද පොලිස් බහරයට ගත්තා. අකණ්ඩව සිදු කෙරෙන වැටලීම් හේතුවෙන් වෙළඳපොලේ නීති විරෝධී මද්‍රව්‍ය හිඟයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් ජාවාරම් කරුවන් විකල්ප මද්‍රව්‍ය විවිධ ක්‍රම උසේ මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසු නොවන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවන විට මද්‍රව්‍ය ජාවාරම් කරුවන් තා විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර තියෙන්නේ. ඒ අනුව මෙම ජාවාරමට අලුතෙන් පුද්ගලයන් බඳවාගෙන සැක නොසිතෙන ආකාරයට මේ ජාවාරම් කිරීම සඳහා ඔවුන්ගේ අලුත්ම උපක්‍රම වෙලා තියෙන්නේ. ඒ උපක්‍රම වලට හසු නොවන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඉලක්ක නොවන ලෙස දැනුවත් කරන්නත් ඔවුන් පිළිබඳව සොයා බලන්නත්. පාතාල ක්‍රියාකාරකම් මත්කුඩු මෙන්ම ඉඩම් කොල්ල කැම්බලට තිත තබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ඇතම් පාතාල කලී සමාජිකයන් හමුවේ බැඳ වැටෙන බන්දනාගාර නිලධාරීන් සිටියදී පාතාල මර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සිදු ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටිනවා. පසුගිය සතියේ අපි අල්ලගත්තා high explosive කිලෝ එකහම ආරක්ෂා ඩෙටනේටර් රණුගා මන්නාරම. ඒ සමගම ස්වයංක්‍රීය අර රිමෝට් කන්ට්‍රෝලර්ස් තුනක් අල්ලගත්තා. ඉතින් මේවා ගේන්නේ දරුවන්ට කෝපිට්ටු හදන්න නෙමෙයි මිත්‍රවරුනි. මිනි මරන්න දෙන දේවල්. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අපේ රටේ අද උඩු දුවගෙන ආපු ක්‍රියාත්මකය. පළවෙනිම දේ තමයි මට ආරක්ෂක ලේකම් විදිහට අවශ්‍ය වෙලා තිබුණේ හරි පුද්ගලයා හරි තැනට යොදවා ගැනීම. උඩු ජාවාරම් මෙච්චර යන්නේ කොහමද? අපරාධය යන්නේ කොහමද? පාතාලය මෙහෙම යන්නේ කොහමද කියන එක අපි අධ්‍යයනය කරා. අපි තීරණ ගත්ත දේ තමයි මේ සියලුම දේ මෙහෙයවීම සිදුවන්නේ බන්ධනාගාරය ඇතුළෙන් කියලා. ළඟට මේ දරුණුම කට්ටිය සඳහා අපි ලංකාවේ කවදාවත් නොතිබුණ දැඩි ආරක්ෂිත ඉරගයක් ඇති කළා. විරාමතරව මම යුද හමුදාව යොදවලා ටෙලිෆෝන් ජෑම සයිකර සම්පූර්ණ බූස්ස ඉරගෙදර කව වෙන්න. ඊට පස්සේ අපි අඹුරුකොඩ පැලැස්ස බන්ධනාගාරය අපි ඒ විදිහටම යුද හමුදාව දාලා ජෑම සයිකර. නමුත් අපි මේ හිරකාරයන්ගේ නක්තද කිරීම පමණක් නෙවෙයි මිත්‍රවරුනි අපි කරන්නේ එයාගේ සුභ සාධනය සඳහා දේවල් අපි කරනවා. බන්ධනාගාරය සුද්ධ කරන්න වුණා. නමුත් දැන් බන්ධනාගාරයේ සෑහෙන හොදට කටයුතු කිරීගෙන යනවා. නමුත් මම දැන් උපදෙනේ මාත්මයා කැමති වෙයිද කියලා මම මේක කියනවාට එතුමා මේ පුදුමයට නැත්තම් සර්ප්‍රයිස් එකකට පත් වෙලා මට වීඩියෝ ක්ලිප් එකක් එව පොඩි එකක් බන්ධනාගාරයේ නිලධාරියෙක් කංජිපාලි ඉම්රාන්ගේ සෙල් එකට දීලා වදිනවා. මටත් ඒක අදාහ ගන්න බැරි වුණා. ඉතින් අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඔන්න ඕ වගේ අයවලුම සමගයි. ඒ වගේම විශේෂයෙන්ම මේ පොළොව ප්‍රදේශයේ තියෙන තවත් භයානකම දෙයක් තමයි මේ ඉඩම් මංකොල්ලය. CID එකේ නැත්තම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් අපි ආරම්භ කළා සති දෙකකට ඉස්සෙල්ලා. ඔය විදිහට බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ වංචා සහගත ලෙස ඉඩම් අත්පත් කර ගැනීම වළක්වන්න. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. යලිත් ස්වාධින් රූපහණේ පුවත් එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙක වෙනුවෙන් තවමත් කිසිවෙකුත් නම් කිරීමට අපොහොසත් වී තිබෙනවා. මහමැතිවරණයේ අවසන්ව දින 11ක් ගතව තිබුණත් මෙම පක්ෂවල අර්බුදය හේතුවෙනුයි මෙසේ මන්ත්‍රී ධුර නම් කිරීමට නොහැකි වී තිබෙන්නේ. අපේ ජනබල පක්ෂය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කර මැතිවරණ කොමිසමට දැනුම් දුන්නද එහි පවතින ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් ඒ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා. මහමැතිවරණයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලින් නම් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 14 වනදායින් අවසන් වුණා. එහෙත් පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා පුද්ගලින් නම් කර නොතිබුණද එම මන්ත්‍රී ධුර අහෝසි නොවන බව ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා. ගැසට් කිරීමට ප්‍රකාශ කළේ නැත්නම් 20 වෙනි දිනට පාර්ලිමේන්තුව රැස්වෙන අවස්ථාවේ ඒ අයට කෙනෙක් දිවුරුම් දීමට හැකියාවක් නැති වෙලා යනවා. නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමක් සම්බන්ධව අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම වෙමරතිස්ස ස්වාමින් වහන්සේ කොමිසමට ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන ලෙසයි. එහෙත් එම පක්ෂයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්වී වෙනත් අයකු ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා. පත් කළ යුතු මන්ත්‍රීවරයාගේ නම සඳහන් කොට නව ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් අනතුරුව මැතිවරණ කොමිසමට යවා තිබෙනවා. මෙම අර්බුදයේ හේතුවෙන් මැතිවරණ කොමිසමද නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කළා. එළඹෙන අඟහරුවාදා හෝ බදාදා මැතිවරණ කොමිසම රැස්වීමෙන් පසු මේ පිළිබඳ තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ. අපේ ජනබල පක්ෂයේ ලේකම් හාමුදුරුවන් අතුරුදන් කර ඇත්තේ එම පක්ෂයේම රතන හිමියන්ද යන සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් තමන් අනුරාධපුර පොලිසියට පැමිණිලක් සිදු කළ බව එම පක්ෂයේ අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායිකා ශාමිනි වීරසූරිය මහත්මිය පවසනවා. තමන් ඇතුළු කණ්ඩායම මහමැතිවරණයේදී කටයුතු කළේ පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යැවීමට බව ඇය සඳහන් කරනවා. මේ අතර පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට තරුණයන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. ඒ තුලින් පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා ගන්නා බවයි ඒ මහතා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරූ ජයසූරිය, වජිරාවේ වර්ධන, රුවන් විජේවර්ධන යන මහතුරුන්ගේ නම් යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජනබල වේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මුජිබ රහ්මාන් මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වනතුරු එම පක්ෂයට අනාගතයක් නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මේ වනතෙක් කිසිවෙකුත් නම් කර නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පවතින ගැටුම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. අපිට සරලව මහන තියෙන්නේ සසුනද වැදගත් වෙන්නේ අසුනද වැදගත් වෙන්නේ කියලා. අපි මේ වෙලාවේ මතක් කරනවා අතුරුලිය රතනහාම්දුරෝ නම්මශීලී බිවිය යුතුයි. රතනහාම්දුරෝම තමයි එවකට මැතිවරණ වේදිකාවේ හැම තැනම කිව්වේ ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවේ අසුන්ගත යුත්තේ ජනසාරහාම්දුරෝ කියලා. මේ පිළිබඳව අපිට තියෙන හිරිගිතක් දුකක් වේදනාවක් පොඩිය ලකුණ ඉදිරිපත් වෙච්ච පක්ෂය අද වෙනකොට ඒ ආසනය වෙනුවෙන් මහා විශාල සටනක් මංගිතන ශාසනයත් පාව දෙනවා ආසනිය වෙනුවෙන්. අද මාධ්‍ය සම්දර්ශන දාලා මේ කරන ක්‍රියාදාමය බෞද්ධයන්ට උචිත නැති. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව ගැන නම් කවර කතාවද කියලා තමයි කියන්න තියෙන්නේ. තම දැවැන්ත දේශපාලන හස්තියා බිම පෙරලලා දූෂණයට ලක් කරලි ඉවර වෙලා දැන් අද වෙන වෙන විකල්ප හොයනවා. මෙච්චර මිනිස්සු ආදරය කරන එක්සත් ජාතික පක්ෂය පට්ටපල් හුරු ටිකක් අතරට අරගෙන යන්න යෝජනා කරන තරම් නීච වීම පිළිබඳව අපි කනගාටුවට ලක් වෙනවා. දීවර රැකියාව සඳහා පිටත්ව ගිය බාලවයස්කාර දරුවෙකුට ක්‍රූර ලෙස වද හිංසාවට ලක් කළ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ යාත්‍රාවේ හිමිකරු සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බාලවයස්කාර දරුවා පිළිබඳ සොයා බැලීම සඳහා දීවර වරාය රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියා නිශාන්ත යන මහතුරුන් මාතර දිස්ත්‍රික් මහරෝහල වෙත පැමිණියා. අදාළ බහුදින දීවර යාත්‍රාව ජූනි මාස 28 වන දින මිරිස්ස දීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර අගෝස්තු 12 වන දින යලි දීවර වරාය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව යාත්‍රාව දීවර කටයුතු සඳහා දින 48ක කාලයක් මුහුදේ ගත කර තිබෙන අතර එම කාලය තුළදී මෙම දරුවා ක්‍රූර ලෙස වද හිංසනයට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අල්ලා ගන්නා ලද මාළුවෙකු දරුවා අතින් යලි මුහුදට වැටීම මෙම ක්‍රූර වද හිංසාවලට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් යාත්‍රාව ගොඩබිමට පැමිණ දිනකට පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ අනුවයි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන්නේ. එමෙන්ම වයස අවුරුදු 16ක් වූ මෙම දරුවාගේ වයස අවුරුදු 19ක් ලෙස ව්‍යාජ ලේඛන සකස් කරමින් වෙනස් කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. වෛද්‍යවරුන් ඉදිරිපත් කරන ලබන වාර්තානුව ඒ දරුවා ඉතා දැඩි හිංසාවකට ලක් කර තිබෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. දැනට සිදු කරන ලබන විමර්ශන ඔස්සේ ළමයෙකුට කෘරත්වය පෑම කියන වරද ඇතුළුව බරපතල තුවාල කිරීම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කරනවා. ඊට අමතරව මෙම බෝට්ටු හිමිකරු සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දරුවන් යොදාගෙන දීවර කර්මාන්තයෙන් අයත ආකාරයට මුදල් උපයාගෙන තිබෙනවාද කියන කාරණේ එසේ කර තිබෙන බවට වාර්තා වුණොත් එම බෝට්ටු හිමිකරු ප්‍රේරිව මුදල් විසුද්ධ කරන පනත යටතේ කටයුතු කිරීම සඳහා ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ කටයුතු කරන්න. පත්වතුම තෙන් දිමාකල් ලිංගික අපයෝජනයක් ගැන රෙමි. දැනට දරුවාගේ ප්‍රකාශය අනුව ලිංගික අපයෝජනයක් සිද්ධ කළ බවට වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාට පස්සේ ඒ සිදු කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. මේ අතර සිද්ධිය පිළිබඳ වාර්තාවීමත් සමගම රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කංචන විජේසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන යන මහතුරුන් දරුවාගේ සුවදුක් විමසීම සඳහා අද පැමිණියා. මේ සිද්ධි දිගටම ඇති නොවන අපේ මොල්ජි මහත්තයා දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න මේක වෙලාදී මේ බලවයස් දරුවෙක් ගන්න බැහැනේ. ඒකයි අනිත්‍යක සර් උපැන්න සාතිකේ ඉඳලා මේ ව්‍යාජ ලෙස සකස් කරලා දීලා අවුරුදු 16යි මාසේ අවුරුදු 19 දක්වා වෙනස් කරලා උන්චි chance එකක්වත් දෙන්න අරගෙන බක්කනෝ වැඩි කියලා ගහන්නේ සර්. මේ අතරේම දරුවාගේ පවුලට ඇති ආර්ථික අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බවටද රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පොරොන්දුවක් ලබා දුන්නා. වහිනකොට දන් වතුර වගේ විතර දොර කොට පිරනවා මේ එතකොට තමයි මේ කියුවේ අම්මේ මං ඇහක් කැටියකට ගිහිල්ලා 100ක් හරි හොයාගෙන ගියා. ඉස්සෙල්ලා බෝට්ටුවක ගියා. ඒ බෝට්ටුවෙන් කිසිම කරදරයක් නැහැ මේ රස්සාව කරගෙන ආවා. ඒකේ මේකට තමයි බය නැතුව මේ බෝට්ටුවේ ගියේ. මේ කුරුචි දරුවටම හදන ශික්ෂත්වයක් අදලා ඊට පස්සේ දරුවන්ට ඉගෙන ගන්න වැඩ පිළිවෙලා වෙනම සකස් කරලා දෙන්න. ගේ සකස් කරගන්නත් තවත් එක සහයෝගය අපිට සෞජන්‍යික මට්ටමේ අපි ලබා දෙන ආජ්‍ය වැඩ පිළිවෙලට අමතරව මට කියන්න දෙන අම්මලා තාත්තලාට මේ නීන වැඩි කියන්න දරුවෝ ටික නම් ආරක්ෂා කර ගැනීම වගකීම ඔයගොල්ලෝ ගාව තියෙනවා.
මේ අතර වැරදි ඖෂධ භාවිත කිරීමෙන් දැස් අන්ධ වූ මීරිගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පිළිබඳ අප ප්‍රවෘත්ති විකාශයෙන් වාර්තා කිරීමත් සමග රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිවසට ගොස් තොරතුරු සොයා බැලුවා. සිද්ධිය සම්බන්ධයෙන් සති දෙකක් තුල විශේෂඥ කමිටුවක් තුලින් පරීක්ෂණයක් සිදු කරන බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මීරිගම කල්ලිලිය විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවාට අවශ්‍ය ඖෂධ මීරිගම රෝහල මගින් පසුගිය අප්‍රේල් 6 වනදා තැපැල් මගින් එවා තිබෙනවා. කෙසේ වුවද එම ඖෂධ භාවිත කිරීමෙන් පසු දරුවාගේ දැස් අන්ධ තත්ත්වයට පත් වූ බවයි දෙමව්පියන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් මීරිගම රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යොදවා පරීක්ෂණද සිදු කරනවා. මේ පිළිබඳ පෙරේදා දිනේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් හෙළිකිරීමත් සමග ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එම සිසුවාගේ නිවසට අද පැමිණියා. මට ඒ වගේ බෙහෙත් එක දෙනවද බලන්න. මේකද දුන්නේ හොස්පිටාලේ. ඔබ සෝගෙන් තමයි මේ ඇලර්ජික්ුණ දෙත. මේක පැකට් එකක නෙමෙයි දෙවි. නෑ. නිකන් මේ කවර් එක දාලා දෙවි. පැකට් එකක් මුකුත් තිබුණේ නෑ. හරි නිකන් කඩදාසි පොතක් දාලා. ඒ බෙහෙත් දවස් කීයක් දුවද? ආවට. නෑ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මේකේ පේන හැටියට. සෝඩියම් වැල්ප්‍රොයිඩ් කියන බෙහෙත තමයි දිගටම aran තියෙන්නේ. එතකොට අප්‍රේල් 3 වෙනිදා ක්ලිනික් එකට ගියාම මේ බෙහෙත මාරු කරලා තියෙනවා ෆෙන්ටොයින් කියන බෙහෙතට. මේ බෙහෙත නිසා ඇතිවෙච්ච අතුරු ඵලයක් තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. අප්‍රේල් 3 හදිස්සියේ ඇයි බෙහෙත වෙනස් කරේ කියන එක ගැන විමර්ශනයක් කරන්න වෙනවා. මේ ඇයි එහෙම හදිස්සියේ කොරෝනා දවස්වල බෙහෙත වෙනස් කරේ කියලා. ඉතින් ඒ ගැන මම ප්‍රෙසිඩන්ට් නම් අමාත්‍යංශ ලේකම්තුමාට හිට උදේ මේ ගැන විමර්ශනයක් කරලා වාර්තාවක් දෙන්න. අපෝගේ එක දාලා කුගලද? අපි ඔපතුවල්ලගේ තියලා දෙච්චර. මෙවැනි තොරතුරු මාධ්‍ය මගින් හෙළිකිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මේ දරුවගේ පෙනීම නැවත ලබා ගැනීම සඳහා රජයක් හැටියට අපිට කරන්න පුළුවන් ඉහළම දේ කරන්නත් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් जनमाध्य सिदुकरपु मध्यत्तीमट मगे शीर्ष प्रणाम हिमे දස හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පුත්තලම පොලිසිය මකින් අද අත්අඩංගුවට ගත්තා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කෙරුණේ. මාසයකට පමණ වැඩි කාලයක් සැඟව සිටි මෙම සැකකරු පාලවී ප්‍රදේශයේ පාපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනුණේ. පුත්තලම ආසිරිගම ප්‍රදේශයේ පුල්වත්තක සිය මව සමග සිටි දස හැවිරිදි දැරියක අවස්ථා කිහිපයකදී දූෂණයට ලක් කළ බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා. අදාළ සැකකරු දැරියගේ මව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයද දැරිය රැඳී සිටි නිවසේ කාමරයක් තුල තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. දැරියට සර්පේකු දෂ්ට කළ බව පවසමින් රෝහල් ගත කළද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ බරපතල ලිංගික අපයෝජනයකට දැරිය ලක් වැති බවයි. 46 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කෙරුණා. පසුව නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු සැකකරු නිරීක්ෂණය කිරීමට පුත්තලම මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත සැකකරුට නේවාසික ප්‍රතිකාර සිදු කර ඉන්පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදෙන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවක් පුත්තලම අධිකරණයේ ඉදිරිපිට අද පැවැත්වුණා. කාන්තා සංවිධාන කිහිපයක් එක්වයි එම විරෝධතාව පැවැත්වුවේ. දැන් ක්‍රීඩා පුවත්. නව ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වුණු ෆිට් ශ්‍රී ලංකා වෙරළ ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය හම්බන්තොට වෙරළ උද්‍යානයේදී අද පැවැත්වුණා. ෆිට් ශ්‍රී ලංකා සංවිධානයේ සහ හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු සංගමයේ එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබුණා. බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ ශුරතාව දිනාගත්තේ හුඟම විජේබා කණ්ඩායමයි. අනුශුරතාව හම්බන්තොට කාල්ටන් ක්‍රීඩා සමාජය දිනාගත්තා. බීච් වොලිබෝල් තරගාවලියේ කාන්තා ශුරතාව හම්බන්තොට කාල්ටන් ක්‍රීඩා සමාජයට හිමි වූ අතර අනුශුරතාවේ හිමි වූයේ හුඟම විජේබා කණ්ඩායමටයි. වෙරළ පාපන්දු තරගාවලිය ශුරතාව හම්බන්තොට බීච් බොයිස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනුශුරතාව කිරින්ද ජොයි බොයිස් ක්‍රීඩා සමාජය දිනාගත්තා. වෙරළ පාපන්දු තරගාවලිය ශුරතාව හම්බන්තොට බීච් බොයිස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනුශුරතාව කිරින්ද ජොලි බොයිස් ක්‍රීඩා සමාජය දිනාගත්තා.
රළමත ලිසා යමේ ක්‍රීඩාව හඳුන්වා දීම සඳහා විශේෂ වැඩසටහනක්ද පැවැත්වුණා. ඒ හම්බන්තොට විරල ක්‍රීඩාංගණයේ අසල වෙරළ තීරයේදී ක්‍රීඩා මාත්‍ය නමල් රාජපක්ෂ මහතාද ක්‍රීඩකයෙකු ලෙස රළමත ලිසා යමේ ක්‍රීඩාවට එක්වීම විශේෂත්වයක්. ඉදිරියේදී මෙරට ක්‍රීඩාව කලසටහනකට අනුව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළේ. स्पोर्ट्स कैलेंडर हदनों कैलेंडर के हदवा मेरा टेन लूके हमूट बलान पुला स्पोर्ट्स कैलेंडर के मुनवत्ती महावीर क्रीडा उत्सव कावती स्कूल स्पोर्ट्स मीट मुन काल बैठे क्रिकेट तरंग रग तरंग फुटबॉल तरंग वॉलीबॉल तरंग जाति के साथ जाति अंतर मत क्रीडा सीएल स्पोर्ट्स कैलेंडर का फाइनलाइज करना अवसान करोनगिन बलागन पुलवा මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාවට පත්වනවා නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට Thank you.